PassMe පුද්ගලික සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක වන PassMe අවුරුදු උදානයේ 2021 අවුරුදු උළලේ දැන් අපි සූදානම් වෙන්නේ හොඳම විහිළුව ටහිමි නිර්මාණ මොනවද ඒ අතරින් කවුද හොඳම විහිළුව ඉදිරිපත් කරේ යන්න ඔබත් සමග බෙදා හදා ගන්න. ඉතින් ඔවුන් අපට යොපු නිර්මාණ අපි ඔබත් සමග බෙදා හදා ගන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් ඒ අතරින් පළවෙනි නිර්මාණය අපට වෙලා තියෙනවා JK චාමිතු ක්‍රිෂ්මින රත්නපුර සීවලී විද්‍යාලයෙන් 11 වසරේ තමයි ඉගෙන ගන්න කියලා තියෙනවා. ඉතින් තරඟයට ඔහු යොපු නිර්මාණය දැන් ඔබට බලා ගන්න පුළුවන් අයිස්ක්‍රීම් කෑම. ඉතින් ලස්සනට අපට වෙලා තියෙනවා PassMe අවුරුදු දානේ 2021 කියලා පළමු තරංග කාණ්ඩයේ හොඳම විහිළුව කියලා අයිස්ක්‍රීම් කෑම. ඉතින් මේ විදිහට තියෙනවා මංගල සාදයකට සහභාගී වූ සයිමන් අයිස්ක්‍රීම් බෙදෙන තැනැත්තා වෙත ගොස් අයිස්ක්‍රීම් එකක් ගෙන තම බිරිඳ සිටින ස්ථානයට ගොස් එය කන්නට පටන් ගත්තේ. ඔන්න ඉතින් සයිමන් කියලා කෙනෙක් ඉන්නවලු අයිස්ක්‍රීම් බෙදෙන තැනට අපි දන්නවා අයිස්ක්‍රීම් බෙදෙන තැනට අපි හැමෝම ආසයිනේ. ටක් ගාලා ගිහලා අයිස්ක්‍රීම් එක අරන් එනවා. හැබැයි බිරිඳ ගාවට ඇවිල්ලාලු මෙයා කන්නේ. ඉතින් මොකද්ද දන්න හේතුව අපි බලමු. මේ පස් පාරක් කළේ මොන විලි ලැජ්ජ නැති වැඩක්ද? පස් පාරක් අයිස්ක්‍රීම් කන්න මහ සෙනඟ වැද්දේ බලමු. එය මේට සයිමන්ගේ බිරිඳ කේන්තියට ගොස් සයිමන්ට බැන වැදුනේය. ඉතින් නොබැන හිටියොත් තමයි පුදුමේ. පස් පාරක් විලි ලැජ්ජ නැතුව එක්කෙනෙක්. හරි. බිරිඳ කියනවා ඇත්තටම ඔයාට ලැජ්ජාවක් නැද්ද? දැන් කී පාරක් අයිස්ක්‍රීම් කෑවද? හොඳ ප්‍රශ්නයක්. හරි. සයිමන් අහනවා බලමු සයිමන් මොකද්ද කියන්නේ කියලා. මොකට ලැජ්ජ වෙනවද? කොහොමද කට? මොකට ලැජ්ජ වෙනවද? මම ගේන්නේ ඔයාගේ නම කියලානේ බබා. අම්මෝ. කොහොමද ඒක? මේ සයිමන් කියන පුද්ගලයා අයිස්ක්‍රීම් පස් පාරක් කාලා තියෙනවා. ඉතින් එයාට ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. එයා බිරිඳගේ නම කියලා තමයි එයා ගෙනලා තියෙන්නේ. තව එකක් මෙයාගේ නමට, තව එකක් මෙයාගේ නමට කියලා එයාගේ account එකට බැර කරලා සම්පූර්ණයෙන්ම මේ අයිස්ක්‍රීම් පහක් කාලා තිනවා. ඉතින් වෙනස්ම විදිහට හිතලා තිනවා අයිස්ක්‍රීම් කෑම. ඉතින් අවුරුදු උත්සවයට හොඳම විහිළු කාණ්ඩය ඔස්සේ රත්නපුර සීවලී විද්‍යාලයේ නියෝජනය කරමින් JK චාමිතු ක්‍රිෂ්මින මල්ලියෝපු නිර්මාණය තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඊළඟ නිර්මාණය අපිට වෙලා තියෙනවා 9 ශ්‍රේණිය ඉගෙනුම ලබන Good Shepherd මහාවිද්‍යාලයේ වත්තල රොමේන් ඉෂාර තමයි අපිට මේ නිර්මාණය වල තියෙන. ඉතින් අපි බලමු මේ නිර්මාණය මොන වගේ එකක්ද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තියෙනවා විද්‍යා සංගමේ සමාජිකයේ දෙදෙනෙක් මෙන්න මේ විදිහට පොඩි දෙබසක් යනවා. අඩෝ බං. ඔව්. නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටුණා නම් මොකක් වෙයිද? ඔන්න නිව්ටන්ගේ ඔළුවට ඇපල් ගෙඩියක් වැටුණා නම් මොකක් වෙයිද කියලා හිතනවා. හරි. මේ දෙන්න දන්නේ නැහැ නිව්ටන්ගේ මේ කතන්දරේ හරියට. හරි. නිව්ටන්ට ගොඩක් රිදෙයිලු. ඇත්තද? නිව්ටන්ට ගොඩක් රිදෙයිද? නිව්ටන් කියන්නේ එහෙම පොඩ්ඩියලේද? හරි. ඔබ දන්නවා කතන්දරේ. හරි. එහෙම වුණා නම් ගුරුත්වාකර්ෂණ නියමය හොයාගන්න තිබුණා. හරි. ගුරුත්වාකර්ෂණ නියමය හොයාගන්න තිබුණා. හරි. එතකොට මෙතනදී පොඩි කන්ෆියුස් වෙන තැන් කීපයක් තියෙනවා. ඉතින් අපි බලමු මොකක්ද ඉස්සරහට වෙන්නේ කියලා. රයිට්. ඔව් කියලා කියනවා. ඊළඟට මේ ළඟින් යනවලු විද්‍යා සංගමේ සභාපතිතුමා. ඉතින් සභාපතිතුමා කියනවා මල්ලිලා මොකෝ වෙන්නේ කියලා අහනවා. ඉතින් දන්නවනේ කොහොමද අහන්නේ කියලා. එතකොට මේ මල්ලි කෙනෙක් කියනවා ඒ කියන්නේ කලින් හිටපු සමාජික දෙන්න කියනවා අපි මේ කතා උනේ ඇපල් ගෙඩිය නිව්ටන්ගේ ඔළුව උඩටම වැටුණා නම් මොකක් වෙයිද කියලා. අපල් ගෙඩිය නිව්ටන්ගේ ඔළුව උඩටම වැටුණා මොකක් වෙයිද කියලා තමයි දැන් එයාලා අහන්නේ. ඔන්න ඉතින් සංගමේ සභාපතිතුමා කියනවා එහෙම වුණා නම් නිව්ටන් ගම්මිතාවයත් හොයාගෙන තමයි නතර වෙන්නේ. හරි. ඉතින් මේ විදිහට තමයි කතන්දරේ කියන්නේ. ඉතින් ඇත්තටම මේ නිර්මාණය අපි තෝරගන්න හිතුවේ එයාගේ තියෙන යම්කිසි හැකියාවක් තියෙනවා. ඉතින් මේ නිර්මාණය ඉතින් පුංචි අඩුපාඩුකම් තිබෙනවා. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේක අවසානයේ සඳහන් කරලා තියෙනවා. දැක්ක නේද? ඒක නිසා විද්‍යාඥයන්ට බැන ඉන්නේ නැතුව තමන්ගේ දෙයක් හොයාගන්න උත්සාහ කරොත් හොඳයි කියලා. ඉතින් එතනදී පොඩි අවවාදයක් දීලා තියෙනවා. අපි ගොඩක් වෙලාවට අයින්ස්ටයින් හිටියේ නැත්තම්, නිව්ටන් හිටියේ නැත්තම්, ජේම්ස් වොට් හිටියේ නැත්තම් මෙන්න මේ පාඩම අපිට ඉගෙන ගන්න වෙන්නේ නැහැ නේ කියලා ගොඩක් වෙලාවට විද්‍යාඥයන්ට බැන ඉගෙන ගන්නවා. ඉතින් එහෙම කරන්නේ නැතුව තමන්ගේ දෙයක් හොයාගන්න කියලා කියනවා. මොකද ඒ විද්‍යාඥයා හොයාගත්තේ නැති වුණත් ඒ හොයාගත්ත දේ වෙන විද්‍යාඥයෙක් ඇවිල්ලා ඒක අනිවාර්යයෙන්ම හොයාගන්නවා. ඉතින් ඒක නිසා මේ විදියට අපි විද්‍යාඥයන්ට බැන ඉන්නවට අමතර අපිට පුළුවන් අපේම දෙයක් අලුත් දෙයක් කරන්න. ඒක තමයි මෙතනදී හොඳ පණිවිඩයක් විදියට දෙන්නේ. ඉතින් මේක අපි තෝරගන්න ඒක ප්‍රධානම වැදගත් කාරණයක් වුණා. ඉතින් මේක හොඳම ලෙවල් එකකට ඒ කියන්නේ අවසාන ජයග්‍රාහකයා දක්වා අරන් යද්දී අපි පුංචි අඩුපාඩුකම් කිහිපයක් දැක්කා. මොකද මේවා ඔක්කොම අපි තරඟ විනිශ්චය කරන්නේ විශ්වවිද්‍යාලයේ ඉන්න අයලා කරලා. ඉතින් ඒක නිසා නිව්ටන්ගේ දෙවන නියමය අපි දන්නවා ගම්මිතාවයත් සම්බන්ධයි. ඉතින් මෙයා විද්‍යා සංගමේ සභාපතිතුමා වුණත් මෙතනදී සඳහන් කරලා තියෙනවා නිව්ටන් ගම්මිතාවයත් හොයාගන්න තිබුණා. ඉතින් නිව්ටන්ගේ දෙවන නියමය ඇතුලේ ගම්මිතාවයක් තියෙනවා. ඉතින් ඒ විදිහේ නිව්ටන් ගම්මිතාව කියන දෙයක් දන්නවා. ඉතින් ඒක නිසා ගම්මිතාවේ අලුතින් හොයාගන්න දෙයක් නැහැ. ඉතින් කෙසේ නමුත් අපි මේක හුදෙක් විනෝදාස්වාදය සඳහා කරන තරගයක් නිසා ඉතින් අපි මේක තෝරගත්තා. ගොඩක් හොඳයි. විද්‍යාව දැනුම ඔස්සේ කෙනෙක්ට හාස්‍යයක් උත්පාදනය කරන්න මේ මොහුගත්ත උත්සාහයට. ඉතින් බොහොම ස්තුතියි අපිට මේක එව්වට. ඉතින් ඊළඟට අපි තෝරගන්නවා දවසේ අපි තෝරගන්න අවසාන පුද්ගලයා. හැබැයි ඔහු නිර්මාණ තුනක් අපට එවලා තියෙනවා. ඉතින් ඒ තුනෙන් ඔබට hina යන්නේ මොකක්ද කියලා අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන comment section එකේ දාන්න. ඉතින් ඔහුගේ නම උමේෂ් තාරුක මලවිආරච්චි Royal College හොරණ තමයි ඔහුගේ විද්‍යාලය. ඉතින් දැන් අපි බලමු ඔහු එවපු නිර්මාණය මොකක්ද කියලා. ඔහු එවපු නිර්මාණ තුන අතරින් පළවෙනි එක තමයි order මොකද්ද order හරි අපි බලමු හොඳම විහිළුව hina යනවාද කියලා බලන්න hina යන්නේ නැත්නම් බලෙන් හරි hina යන්න හරි උත්සාහයක් තුළ නඩුවක් අසමින් සිටියේදී ශාලා උතර ഘോഷාකාරී තත්වයක් උද්ගත වූ බැවින් විනිසුරුවරයා order යනුවෙන් හඬ නැගුවේය ඔන්න විදිහට අපි දන්නවනේ උත්සාහයකදී order කියලා කියනවා හරි එවිට විත්ති කූඩුවේ සිටි මෝඩපහේ පුද්ගලයෙකු වූ විත්තිකරුවා හාමුදුරුවනේ මාත් උදේට මොකුත් කාලා නැහැ. එහෙනම් මටත් එක්කම බනිස් ගෙඩියකුයි ප්ලේන් එකකුයි ඕඩර් කරන්න. ඔන්න ඒ විදිහ තමයි කියන්නේ. ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් වුණාලු මේ උසාවි සංකීර්ණයේ ඇතුලේ කතන්දර. ඉතින් එතනින් ඉස්සරහට සඳහන් කරලා නැහැ. ඉතින් ඕඩර් කියලා එකෙන් අර්ථකථනය කරන්නේ මොකද්ද කියලා විත්තිකරුවා දැනගෙන ඉඳලා නැහැ. ඉතින් එයා කාපු නැති දෙයක් ගැන තමයි මෙතනදී ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් හරි වෙනස්ම විදිහකට තමයි මේක හිතලා තියෙන්නේ ඕඩර්. හරි. ඊළඟට අපිට බලාගන්න පුළුවන් එයා එවපු ඔහුම එවපු දෙවන නිර්මාණය විහිළුවට හොරකම් කිරීම. හරි. රූපවාහිනී යන්ත්‍රයක් සොරාගත් පුද්ගලයෙකු කොළඹ අධිකරණයේ වෙත කැඳවා තිබුණේ. හරි. සැලකිය යුතුයි. මෙතන මේ කොළඹ කියන එක මම පොඩ්ඩක් අයින් කරන්න නැත්නම් සමහර විට මේ වීඩියෝ එකෙන් පස්සේ මම කොළඹ අධිකරණයට කැඳවන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ කොළඹ කියන වචනේ පොඩ්ඩකට කපන්න. මේක විනෝදාස්වාදයේ සඳහා වූ තරඟයක් වුණත්. හරි. රූපවාහිනී යන්ත්‍රයක් සොරාගත් පුද්ගලයෙකු කොළඹ අධිකරණය නෙවෙයි අධිකරණය වෙත කැඳවා තිබුණි. එතකොට ලංකාවේ වෙන්න පුළුවන් පිට රට අධිකරණයක් වෙන්න පුළුවන්. හරි. ඔන්න විනිසුරුවරයා කියනවා තමා ඇයි මේ රූපවාහිනිය හොරකම් කළේ? එතකොට සැකකරු කියනවා විහිළුවට හාමුදුරුවනේ. එතකොට ආයෙත් විනිසුරුවරයා පෙරලා ප්‍රශ්නයක් අහනවා ඒක හොරකම් කරලා කොහෙටද අරගෙන ගියේ? හරි. ඔන්න සැකකරු කියනවා යාපනයේට හාමුදුරුවනේ. ඔන්න යාපනයේටලු අරන් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ විනිසුරුවරයා අහනවා මිනිසුරුවරයා කියනවා තමාට රුපියල් 20000ක දඩයක් නියම කරනවා. ඔන්න 20000ක දඩයක් නියම කරනවලු. හරි. විහිළුවට උනත් හොරකමක් කරන්න බෑ. හරි. අපි ඒක දන්නේ. හරි. දැන් ඔන්න සැකකරු අහනවා අනිත් පැත්තට පෙරලා එයාට chance එකක් තියෙනවනේ ඇයිද කියලා අහන්න. එයා අහනවා ඇයි හාමුදුරනේ එහෙම කරන්නේ? මම කිව්වානේ විහිළුවට කළේ කියලා. හරි. විහිළුවට කරා උනත් ඒක හොරකමක්නේ. ඒක නිසා රුපියල් 20000ක දඩයක් ගහන්න ඇති. හරි. අපි බලමු මිනිසුරු දෙන උත්තරේ මොකක්ද කියලා. මිනිසුරු කියනවා සොරකම් කළාට නෙවෙයි. එහෙනම් තමාට දඩ නියම කලේ විහිළුවක් අච්චර දුරක් ගෙනිච්චට. Oh my god. යාපනයේට අරන් ගිහිල්ලා තියෙන විහිළුවක්. විහිළුවට හොරකම් කරලා ඒක අරන් ගියපු දුරට. එතකොට මේ රුපියල් 20000ක දඩේ ගහලා තියෙන්නේ හොරකම් කරාට නෙවෙයි. එහෙනම් අනිවාර්යයෙන්ම හොරකම් කරාට ඊට වඩා දඩයක් වදිනවා. මේ රුපියල් 20000 ගහලා තියෙන්නේ හොරකමක් කරාට නෙවෙයි විහිළුවක් අච්චර දුරක් ගෙනිච්චට යාපනයේට අරන් ගිහිල්ලා තියෙනවා. හරි. ඉතින් වෙනස් විදිහට හිටපු තවත් නිර්මාණයක් තමයි දැන් අපි ඉදිරිපත් කරේ. ඉතින් ඔහු එවපු මගේ මට ඇත්තටම හිත ගියපු හොඳම විහිළුව තමයි මම ඊළඟට පෙන්වන්නේ. ඉතින් අපි බලමු මේ විහිළුව මොකක්ද කියලා. ඉතින් මේ විහිළුවේ නම පන්සිල් කැඩීම. මෙන්න මේ විදිහට තියෙනවා. තම ඊලන්දාරි පුත්‍රයාගේ නොමනා කල්ප්‍රියාව පිළිබඳ කලකිරුණු පියා ඔහුට මෙසේ කීවේය. ඔන්න පියාට තරහ ගිහලා ඔන්න මේ විදිහට කියනවා තාත්තා. පුතේ ඔබ දන්නවද පන්සිල් පද 5ක් තියෙනවා කියලා? ටිකක් සැරට අහනවා. පුතා කියනවා ඔව්. තාත්තා කියනවා එකෙන් එකක් හරි කැඩුවොත් මොකක්ද වෙන්නේ කියලා දන්නවද? එකක් හරි කැඩුවොත් මොකක්ද වෙන්නේ කියලා දන්නවද? ඔන්න තාත්තාට තද වෙලා ඉන්නේ. පුතා කියනවා ඔව්. ඔන්න පුතත් පෙරලා පිළිතුරු දෙන්න තමයි සූදානම් වෙන්නේ. පියා අහනවා එකක් හරි කැඩුණොත් පන්සිල් පද 5න් මොකක්ද වෙන්නේ කියලා. අපි බලමු පුතාගේ උත්තරේ මොකක් වේද කියලා. තව 4ක් ඉතුරු වෙනවා. පන්සිල් පද 5ක් තියෙනවා. පන්සිල් පද 5න් තාත්තා අහන්නේ එක පන්සිල් පදයක් කැඩුණොත් මොකද්ද වෙන්නේ කියලා. එක පන්සිල් පදයක් හරි කැඩුණොත් මොකක් වෙයිද කියලා තමයි තාත්තා අහන්නේ. ඉතින් පුතා දෙන ප්‍රතිචාරය තමයි තව 4ක් ඉතුරු වෙනවා කියලා. ඉතින් නිවැරදි නේද? ඔව්. පහක් තියෙනවා. එකක් කැඩුනොත් තව හතරක් ඉතුරු වෙනවා. හරි. ඉතින් පුතාගේ පිළිතුර නිවැරදි. මෙන්න මේ විදිහට තමයි නිර්මාණ තුනක් එවපු උමේෂ් තාරුක මලවිආරච්චි හොරණ ප්‍රදේශයෙන් අපට එවපු නිර්මාණ මේ විදිහට මුළු ලෝකෙටම ඉදිරිපත් කරේ. හරි. ඉතින් අද වීඩියෝ එක ඔස්සේ අපි ඉදිරිපත් කරේ PassMe අවුරුදු දානේ 2021 හොඳම විහිළුව කාණ්ඩය ඔස්සේ අපට එවපු නිර්මාණ ඔබ සමග බෙදා ගැනීමක් තමයි සිද්ධ කරේ. ඉතින් බොහොම ස්තුතියි මේ දක්වා අප සමග එකතු වෙලා හිටියට. තාමත් අවසන් නැහැ PassMe අවුරුදු දානේ 2021 ජයග්‍රාහකයා කවුද ඔවුන්ට හිමි තිරින බෙදා හදා ගැනීම අපි ඊළඟ වීඩියෝ එකක් ඔස්සේ කතා කරනවා. ඉතින් ඒක නිසා සියලු දෙනාටම බොහොම ස්තුතියි මේ වෙනකන් අප සමග එකතු වෙලා හිටියට. ලැබුවා අලුත් අවුරුද්ද සියලු දෙනාටම සාමයේ සෞභාග්‍ය පිරි නිරෝගීමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.